මයිතන්නේ ජගත් මෙතන කමිෂන් සභාවෙන් කරන්නුන් ටික් කරා. නීතිය පැත්තගෙන කතා කරා. අපි සාමාන්‍ය නීතියමනේ කතා කරන්නේ එහෙම ජගත් එක්ක කතා කරපත් හොඳයි කියලා හිතුණා. කොහොමනම් අපි ගත්තොත් එහෙම මැතිවරණයක් ගැන ගත්තොත් අර කිව්වාගේ ප්‍රාන්තවාදී මහා මංගල්‍ය තමයි මැතිවරණය කියන්නේ. ඒ කියන්නේ මඟුල් ගෙදර තමයි ඕක. ඒ හින්දා මේ කියන්නේ අවසානයේ අපි කියන නවතින්නේ එතනදි මැතිවරණය තමයි අවසන්. ඊට පස්සේ ආපහු ආය අලුත් කතිකාවකට යනවා. අලුත් ජීවිතයක් ගත කරන්න යනවා වගේ තමයි වෙන්නේ. ඉතින් මේකදී හැබැයි අපි දන්නවා අපේ රටේ මෑතක් වෙනතුරුම අපිට ගැටලුව තිබ්බේ මැතිවරණ දිනේදී. ඒ කියන්නේ හොර ඡන්ද සහ මැර ඡන්ද කියන එක. අපිට ඉලෙක්ෂන් කමිෂන් එක විදිහට අපිට 2000න් පස්සේ දශක ගණනාවක් තිස්සේ අපි කමිෂන් එක හැමතිස්සෙම අපේ නීති රීති සහ ඔක්කොම උපාය මාර්ග සකස් කරේ සිලෝ දේවල් සකස් කරේ ඡන්ද මැදිස්ත්‍වණිය රැකගන්නේ කොහොමද කියන එක ගැන. ඡන්ද පොළේ රැකගන්නේ කොහොමද? ඡන්ද පොළේදී හොර ඡන්ද දාන එක නවත්තන්නේ කොහොමද? මැර ඡන්ද දාන එක නවත්තන්නේ කොහොමද? අනිත් එක අනක් කියන්නේ මේ අපේ සම්පූර්ණ මෙතන ක්‍රියාවලියම ඔය හැම එකක්ම සකස් වෙලා තියෙන්නේ ඒකට ගැළපෙන විදිහට. අපේ රාජකාරිය එන බොහෝ රජ නිලධාරීන් කියලා දේ තමයි ඔගොල්ලෝ ඔක්කොම හදලා තියෙන්නේ මොන හරිත් අපේ බෙල්ලේ යන විදිහට කියන්නේ. අපි බේරිලා බලධාරීන් බේරලා කරොප් මිනිහ අහුවෙන්ද අපි නීති හදලා තියෙන්නේ. ඒ අතර මේ කතන්දරය ඇත්ත. අපි කවුන්ටර් එකට ගියොත් CCO විතර ගියොත් එහෙම තේරෙනවා. ඒ තියෙන ලියකියුලි ඔක්කොම මොනවා හරි වරදක් වුණොත් ඒ ඉන්න නිලධාරියාගේ බෙල්ලෙම තමයි යන්නේ. ඒක තමයි හදලා තියෙන ප්‍රශ්නේ. ඒක හේතුව තමයි අපිට ওই දෙක ආරක්ෂා කරගන්න අවස්ථාවක් තිබිච්ච නිසා. හැබැයි අද වෙනකොට අපි විශේෂයෙන්ම හැඳුනුම්පත අනිවාර්ය කිරීමත් සහ අපේ යම් ආකාරයකට අපේ ජනතාවගේ දේශපාලන ශාස්ත්‍රාවේ කෙසේ වෙතත් මැතිවරණ ශාස්ත්‍රාව පිළිබඳ පොඩි වැඩිවීමක් තිබිච්ච නිසා ඔය තැන් දෙකේ අපිට දැන් ගැටලුව දැන් අවම වෙලා තියෙනවා. හැබැයි මැතිවරණය කියලා කියන්නේ ඔය අන්තිම දවස නෙමෙයි. අර 50 වලින් ගත්තත් නීතිය දගත් කිය විදිහටම මැතිවරණ ප්‍රකාශන පත්‍රවල මුහුදේ සිට ප්‍රතිවල ප්‍රකාශන පත්‍රවල අවසන් දෙක ඒ කාලේ තමයි මැතිවරණ කාලය කියන්නේ. ඒත් මේ කාලය තුල වෙන දේවල් මැතිවරණට අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා. අවසාන දිනේ ඡන්දය ප්‍රකාශයට පත් කරන්න එන ඡන්දදායකයාට ඡන්ද හිමියාට ඔය කාලය තුලම වෙන දේවල් වල බලපෑමක් තියෙනවා. එයාගේ අවසාන මතය ප්‍රකාශ කිරීම සඳහා ඔබ ලෝකේ වෙනත් රටවල් ගත්තොත් නම් අවුරුදු මේ මුළු කාලය පුරාම එක තියෙනවා. මොකද දේශපාලන ගැන හැමදාම කතා කරනවා. ලෝකේ අනිත් රටවල් ගත්තොත්, දිනු රටවල් රටවල් ගත්තොත් ඒගොල්ලෝ දේශපාලන ගැන රටේ එදිනෙදා වෙන දේවල් ගැන හැමදාම කතා කරනවා. ජනමාධ්‍ය වල හැමදාම කතා කරනවා දේශපාලන ගැන. දේශපාලන ගැන නිකම් ගොසිප් නෙවෙයි. සාමාන්‍ය න්‍යායාත්මක දේවල් ගැන, මතවාදීමේ දේවල් ගැන කතා කරනවා. අභාග්‍යයට අපේ රටේ ඒක නම් නැහැ. අපි දේශපාලන ගැන කතා කරන්නේ ඡන්දය ප්‍රකාශ කරපත් කරන් පස්සේ. ඒ තත්ත්වය තියෙනවා. ඒ හින්දා කොහොම වුණත් වැදගත්ම දේ තමයි මුළු අවුරුද්ද පුරාම දේශපාලන කතා කරන එක. අපේ පැත්තෙන් ගත්තොත් මිනිස්සු යාවත් කරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ආම වශයෙන් ওই ඡන්ද කාලයක්වත් කතා කරන එක හොඳයි. ඉතින් එතෙන්දී හැබැයි මේ කතා කරන දේ අවසානයේ ඡන්දදායකට බලපාන්නේ කොහොමද කියන පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා උඹලා දන්න සාමාන්‍ය මෙතන ඉඳී තියෙන අර අන්තිම පැය 72 48 සමහර මැතිවරණ අනුව අපි සයිලන්ට් පීරියඩ් එකක් කියලා දෙනවා. ජනමාධ්‍ය හෝ කිසිම දෙයක මැතිවරණ ප්‍රචාර කටයුතු කරන්න එපා කියලා. මොකද හේතුව ඒක දීලා තියෙන්නේ නීතියේ ඡන්දදායකයාට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන අනුගමන අවසන් මොහොතේ එම නිදහස දෙන්න ඕනේ කියන එක. හැබැයි අපි අද වෙනකොට දන්නවා අපි මේ තාක්ෂණික දිනුවත් එක්ක සමාජ මාධ්‍ය ඔක්කොමත් එක්ක ගත්තොත් එහෙම අපි ඡන්ද පොළට යනකම්ම අපිට ඕන තරම් අපිට විද්‍යුත් මාධ්‍ය හරහා අපිට බලපෑම් කරන්න පුළුවන්. හැබැයි ඉස්සරහ තිබ්බා. මොකද දැකලා ඇති අර ගම්වල තනි මැදස්සන් ළඟ චූඩේ තුණ්ඩු කැරි දාලා විශේෂ මතු කරේ. ඒක ඒ ක්‍රමයේ ඒ කාලේ පාවිච්චි කරා. අර සයිලන්ට් පීරියඩ් එකේ කරන්නේ හෙට ඡන්දන අදහව රැයට පොලිං බූත් එක ළඟ දාගෙන යනවා. ළඟ පාර දෙකේ. උදේට පොලිං බූත් එකේ එනකට නා දකින්න අර අපේක්ෂක අංකේ නම් ඔක්කොම. අද ඊටහා ගිහිල්ලා විද්‍යුත් තාක්ෂණත් එක්ක අපිට මොබයිල් එකටම අපි යනකම් අපි ළඟටම ඒ බලපෑම් වෙන්න පුළුවන් තත්ත්වෙයි. ඒද සයිලන්ට් පීරියඩ් පිළිබඳව අපි නීතිය තිබ්බත් දැන් ලොකු ගැටලුවකට අපි මුහුණ දෙලා දිනවා ඒ බලපෑම තුළ. ඉතින් ඒත් එක්ක විශේෂයෙන් මත වෙන කාලෙදී ප්‍රකාශිත පත් කරන පස්සේ අපි කොහොමද මාධ්‍ය පාවිච්චි කරන්න කියන එක. අනිත් එකයි මතක් කරන්න ඕනේ තාම මත වෙන කාලේ තමයි.
දැන් අපි මේ මිනිස්සුල අපේ නිවැරදික තුමියතු සහ කිව්ව මේ ඉස්සරහ මැති වෙන ප්‍රකාශ මෙතන කාලේ ඉස්සරහ නැත් දැන් මැති වෙන කාලේ තමයි පළත්පල මැති තව වළංගු නීතිගොඩක තයික් කළ නැහැ පළත්පල මැති අවශ්‍ය කළ නැහැ නැත් තාම මැති වෙන කාලේ තමයි ඉතින් අපිට දැන්ටත් මේ නීති ක්‍රියාත්මක හොඳ උදාහරණ තමයි මේ ගැසට් පත්‍රය අපි මාස 3 තුනට ආපු ගැසට් කරනවා උදේ අපි මේක මුලින්ම පළත්පල ගැසට් කරපු එක උපමා මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් හැම මාස 3කටම සැරයක් මේක අපි ගැසට් කරනවා මොකද මේ තාම මැතිල නීති තියෙන හින්දා එහෙනම් මම කියන්නේ අපි ඉන්නේ ප්‍රාන්තවාදී රටක තුන ඒ රටේ ප්‍රධානම දේ තමයි මේකේ තමන්ගේ පාලකයන් පත් කරගන්න මේ පුරවැසියන්ට සාධාරණ අයිතියක් තියෙනවා ඒක තමයි නිදහස සාධාරණ අයිතියක් තියෙන බලාපොරොත්තු අපි ඒකයි මේ ඡන්ද දායකයන් තමන්ගේ පාලකයන් පත් කරගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා ඒකේ නිසි කාලයට මෙතන ප්‍රයත්නෙ කියන එක ප්‍රධාන කාරණාවක් ඒකේ 50ක් අනු තියෙනවා නිසි කාලය කොහොමද කියන එක ඒකේ රටක තිබිය යුතු දෙයක් ඒත් ඒ වගේම තමයි ඒ නිසි කාලයට මෙතන පවත්වනකොට මේ ඡන්දදායකයන්ට ඔය ඒ පත් කරන පාලකයන් සම්බන්ධයෙන් මේ රාජ්‍ය ගෙනියන්න රාජ්‍යත් අපි ආණ්ඩුවක් කියන්නේ රාජ්‍යත් රාජ්‍යයේ කියන සංකල්ප ඇතුළේ තියෙන දේ තමයි ආණ්ඩුව ජනගහනය විස්තර වූ ප්‍රදේශයක් තියෙනෝනේ ඊළඟට ආණ්ඩුවක් තියෙනවා. ඒතර මේ රාජ්‍ය ප්‍රතිපත්ති රාජ්‍ය ක්‍රියාත්මක කරන තමයි ආණ්ඩුවක් කියන්නේ. නැගේ ආණ්ඩුව ගේනකොට අයිතියක් තියෙනුනේ මේ රටේ මහ ජනතාවට තොරතුරු දැනගන්න. ඒ වගේම අදහස් උමාරු කරගන්න දේශපාලන මතවාද දැනගන්න ඒකට තියෙනවා. ඒක ඇත්තටම මාධ්‍ය තුලින් කරන යුතු කාර්යයක්. ඒක ඊටාම හොඳින් වෙනවා නම් මහ ජනතාවට තමන්ගේ මතය සාධාරණ විදිහට මත ප්‍රකාශ කරන අවස්ථාව තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ අපිට මේ මැතිවරණ ප්‍රකාශිත පත්තුනෙන් පස්සේ බොහෝ වෙලාවට අපි දකින දේ තමයි මේ හැසිරීම වෙනස් තත්යකට පත් වෙනවා. එනේ ඒක රාජ්‍ය මාධ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික මාධ්‍ය වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. කෙනෙකුට මතයක් දරන්න තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ඒ කණ්ඩායම් ගත කිරීමට අපේ ආධිවස්ථාවේ අවසර තියෙනවා. ඒතකොට ඒ අවසරේ තියෙන්නේ හැබැයි අනිත්‍යයන්ගේට බාධාවක් නොවන ආකාරයට. ඉතින් අපි මාධ්‍ය භාවිතාවේදී අපි විශ්වාස කරනවා ඕනම කෙනෙකුට දේශපාලන මත ප්‍රකාශ තමන්ගේ ඡන්දදායකට තමන්ගේ කණ්ඩායමයන්ට පාක්ෂිකයන්ට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාව දීම හොඳයි. හැබැයි ඒත් එක්කම ඒ තුලින් තවත්යන්ට හානියක් නොවන ආකාරයට විය යුතුයි කියන්නේ. අනිත් පැත්තෙන් වැරදි තොරතුරු. අපි දකින මැති වෙන කාලේ බොහෝ වෙලාවට වැරදි තොරතුරු යනවා. විශේෂයෙන්ම ගත්තොත් දැන් මේ සාමාන්‍යයෙන් ගත්තත් අපි දැන් මේ කතා කරත් මේ කියන එක නෙවෙයි සමහර හිත හෙට පත්‍ර උදේට මේ කියන්නේ තමයි කාටුන් එක ඇඳපු කෙනාටත් නොහිතන දේවල් තමයි ප්‍රකාශ කරන කෙනා ප්‍රකාශ කරන්නේ. તો ඒකේ ලොකු අසාධාරණයක් කරනවා අපිට. මටත් මේ ඇතකට අසාධාරණයක් වුණා හැම දෙයක්. මේ හීනයක් කච්චනද ගියපු දෙයක් තමයි අන්තිම යන්නේ එළියට පත්‍රයේ මේ හෙඩින් එකේ. ඒ වගේ දේවල් තුල වෙන බලපෑම ඉතාම දරුණු. ඒ රටේ රන්තරදි රටක රන්තරදි ගුණයට ලොකු හානියක් වෙනවා ඒ දේවල්. අපි කියන දේ කවුරුන් හෝ දේශපාලන මතයක් දාන කෙනෙක් පක්ෂ කෙනෙක් එයා කෙනෙක් කියන දේ ආකාරයෙන් කියන ගැටුවක් නෑ. ඒ කියන දේට අර්ථකථන දීලා යන එක තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දැන්. ඒක සමාජ මාධ්‍ය වගේම ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය සහ අනිත් පුවත්පත් මාධ්‍ය ගතත් අපි දකිනවා දැන් ටිකින් ටිකේ ප්‍රවණතාවය වැඩි. අපි කාර්යබහුල මිනිස්සු ඉඳ බොහෝ වෙලාවට අපි ඉතාම කෙටි වෙලාවක් තුළ පත්තරේ සම්පූර්ණ ආටිකල් එක කියවන්නේ නෑ. ඒකේ හෙඩින් එකෙන් තමයි මේ අර පිටකාරය වගේ තමයි පිටකාරය බල පොත ගැන කියන වගේ තමයි. නමුත් ඒ தත්ත්වයට අපි ගිහිල්ලා තියෙන රටේ මිනිස්සු දැන් මේ අර කිව්වාගේ ආර්ථික සමාජීය ප්‍රශ්න ඔක්කොමත් එක්ක මිනිස්සු බොහොම තරංකාරී දැනගෙන අපි ඉස්සර හිටපු සමාජය නෙවෙයි තියෙන්නේ. ඒ ඔක්කොමත් එක්ක ඒ හින්දා ජනමාධ්‍යන විශාල වගකීමක් තියෙනවා. මැතිවරණයක් වෙලාවේදී ඡන්දදායකයාගේ මනස ඔහුගේ මතවාද නිදහස උඩ ඒ ඕනම දැනුමක් ලබාගෙන ඉඩකඩ දෙනවා වගේම ඒකට අනවශ්‍ය ආකාරයේ බලපෑම් නොවන ආකාරයට තමන්ගේ ප්‍රවෘත්ති පළ කිරීම සහ විශේෂයෙන්ම වැරදි සහ අනිත් පැත්තෙන් නිර්මාණාත්මකව යන වැරදි තියෙන එක තමයි දෙයක් වැරදි යා තේරුම් ගන්න විදිහට එයාගේ අර්ථකථනය වැරදි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර නිර්මාණයම සම්පූර්ණයෙන්ම යන ඒ වගේ දේවල් තුන ඇත්තටම බොහෝ වෙලාවට නිදහස් මැතිවරණ එකට ලොකු බාධාවක්. අද මැතිවරණ කමිෂන්ගේ ලොකුම බාධාව ඕක තමයි. මංග ඡන්දේ දවස් දෙකක්වත් ඒ අනිත් ඒ කාලය තුල අනිකුත් ආයතනත් එක්ක අපිට කටයුතු කරද්දී
තියෙන බාධාවන්වක්කට වඩා අපිට තියෙන ගැටලුව තමයි මෙරට 170 ලක්ෂයක ජනතාවට ජනමාධ්‍ය හරහා නිවැරදි තොරතුරු එනවාද කියන එක. මම කියන්නේ අඩුම තරමේ තව කෙනෙක් ගැන වැරදි තොරතුරු හා වැරදි තොරතුරු සහ ඒ වගේම දෝෂ දර්ශන ඒවා කරන්න ඒවා නවත්තන්න පුළුවන් තරම් අඩුම ගන්න හොඳ කිව්වත් කමක් නැහැ. හොඳ කියන ගැටලුවක් නැහැ. ඒ කියන්නේ හරි දෙයක්. ඒක බොරු එකක් නෙවෙයි. හරි දෙයක් කියනනම් ගැටලුවක් නැහැ. මොකද එහෙම නැත්තම් ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නෙදී එතන. ඒ නිසා අපි මෙතන කමිෂන් සභාව විදියට අපි ලොකු අමාරුවක් වැටලා දිනවා. නිදාසා සාධාරණ මෙතනක් කිරීමේදී. අනිත් පැත්තෙන් ගත්තොත් අපි කමිෂන් සභාව කියලා ගත්තොත් අපි රාජ්‍ය මේ ආණ්ඩුවේ ආයතනයක් හැබැයි අපි ස්වාධීනව කටයුතු කරන ඇත්තටම අපි දෙපාර්තමේන්තුවේ ස්වාධීනයි. ස්වාධීන කමිෂන් සභාව කියන ලේබල් එක ගැන ඉස්සෙල්ලා ඉඳලාම මෙතන දෙපාර්තමේන්තුව කොහොමද ස්වාධීනයි. අපි ඒ හින්දා ඒ ස්වාධීනව මේ කරගෙන යාමේදී අපිට අනිකුත් අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි අපිත් එක්ක අනිත් පාර්ශ්වකාරුව පොලිස් දෙපාර්තමේන්තුව නිදසා සාධාරණ මැතිවරණයක් කරගෙන යන්න අපිට පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය අනිවාර්යම අවශ්‍යයි. අපි හැමෝම කතා කරන 2015 මැතිවරණය ගැන. 2015 ඉතාලම ඒ මැතිවරණය ගැන කතා කරනවා. ඒකේ මම දැක්ක වෙනස වුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ. මැතිවරණ කමිෂන් සභාව නෙවෙයි. මෙතන දෙපාර්තමේන්තුව නෙවෙයි. අපි කවදත් අපේ රස්සාව කරා. ඒ පරිවර්තන වුණේ එතන. ඔවුන්ගේ රාජකාරිය හරියට වෙනවා. ඒ වගේම අනිකුත් අය දපුන පහුගිය පළාත් පාලන මැතිවරණය තියාගෙන බැරි රජ ප්‍රොද දෙපාර්තමේන්තුවේ මුද්‍රාලය අපිට බැල් පේපර් සම්වේචන ඇති වෙනවා. એટલે ඒවා තමයි බාධා වන් තියෙන්නේ. ඒක පාර්ශව ගෞරවයක්. එහෙම. ඔය වගේම තමයි අපිට අනිත් පැත්තෙන් ජනමාධ්‍යෙන් මේ අපිට ඍජුවම මෙතන කමිෂන් සභාවට ඍජු බලපෑමක් නැති වුණාට ඡන්ද හිමියන්ට ඔබගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම පහුගිය පාරත් අපි හැෂ්ටැග් ආයතනය රෙෆරල් ආයතනයට එකතු වෙලා මේ මාධ්‍ය අංශය ආකාරයක මොන්ටගිරිමත් කරා මාධ්‍ය කොහොමද මෙතන කාලෙදී හැසිරෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධයෙන් විශේෂ රජයේ ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම්තුමාත් අපේ අධ්‍යක්ෂතුමාත් සහ සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් කියලා අපි සාකච්ඡා කළා යම් යම් අපේ එකඟතාවයන් තුළ මේ කටයුතු කරගෙන ගියා. මේ මාධ්‍ය උපමාන කියන එක මේක නීතියකට වඩා අපි දන්න බොහෝ යාට අපිට සිරිත් විරිත් තියෙන චර්යාවන් අපි හදාගන්න මේක ඇත්තටම එවැනි දෙයක්. මේක මේ අපි අර නීතියකට ගිහිල්ලා මේක නීතියට කොටු කරලා මේ දඩයන් කරන කාරණා නෙවෙයි. බොහෝයාට මේ උපමාන ගැන මාධ්‍ය ගැන කතා කරන වෙන ප්‍රශ්නයක් තමයි ඔය මාධ්‍ය දඩයමකට තමයි ලෑස්ති වෙන්නේ කියන එක. මොන හරි දෙයක් ගැන කතා කරන්න ගියොත්. එහෙම දෙයක් නෙවෙයි මෙතන අවශ්‍ය වෙන්නේ අපිට. අපි අපේ අයිති වගේම අනිත්‍යයන්ගේත් අයිති ආරක්ෂා වෙන උන්ගේ අයිතිවල ගරු කරන විදිහට අපේ හැසිරීම මාධ්‍ය පාලනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ මැතිවරණයක් වෙලාවේ කමිෂන් සභාවට වකිමක් තියෙනවා සියලුම ඡන්දදායකයන්ගේ අයිති ආරක්ෂා කරන. ඒ නිසා තමයි අපි මැදිහත් වෙන්නේ මේ කාරණාව සඳහා. ඉතින් අපි සාමාන්‍යයෙන් සෑම මැතිවරණයකදීම මේ මැතිවරණ අදාළව මෙතන ප්‍රකාශිතපත් කරගෙන පස්සේ අපි ගැසට් පත්‍රයක් පළ කරනවා. අර ජගත් කිව්වා වගේ මාස 3ක ඒක ඇත්තරම තියෙන හේතුව මාස 3කට පස්සේ අපි ආපහු නැවත ගැසට් කරනවා. එතකොට දැන් මේ මන්ත්‍රිය කැමී අන්තිම දෙදිගටම පළාත් පාලන මැතිවරණය ගැසට් කරපු එක හැම මාස 3ම කවුරුත් දන්නේ නැහැ. ඉතින් අපි මාස 3 තුන ගැසට් මොකද තාම මැතිවරණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ වගේම ඒ කාලය තුල වෙච්ච වරදක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේක සම්මත නොවී තිබුණාට ඒ අදාළ වරද සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ යනුව කටයුතු කරනවා. මොකද ඒ මාස 3ක කාලෙදී මේක වළංගුතාවයේ එහෙමද මාස 3 පැනනොත් තමයි අපිට මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. දැන් නරඹ ඒ නිසා තමයි අපි මාස 3න් 3ට හරියනම් මේක මේක මොකද අපාලුන්ට යන්න ඕනේ නැහැ. ඒතකොට මාස 3න් 3ට මේක අපි ඉදිරියට ගේන යන තත්ත්වයක් තියෙනවා. ඒත් මේක ඇත්තට උපමාන අපි කලින් ගත්තොත් මේක අපි හැදුවේ මුලින්ම අපි ඔක්කොම එකතු වෙලා සියලුම මාධ්‍යත් ඉන්න මාධ්‍ය ආයතන ප්‍රධාන ගන්නවා කියන අපිට වැඩ කරපු කට්ටිය ඒ කාලේ සත්‍ය සංසදයේ එවාගේ විදුලි ප්‍රකාශකයන්ගේ ওই විදුලි සංගමල සියලුම දෙනා මාධ්‍ය ආයතනවල නියෝජිතයන් එක්ක එකතු වෙලා පොඩි කමිටුවක් විදිහට එකතු වෙලා තමයි මේක සකස් කරගත්තේ. ඒ වගේම තමයි මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තවුන් එක්ක මේ එක් එක් මාධ්‍ය වෙච්ච යම් අඩුපාඩු තිබුණත් අපි වෘතව කතා බහ කරලා උන් එක්ක ඒ වැරද නැවත නොයෙන්න සකස් කර ගැනීමක් තමයි කරන්නේ. මොකද මාධ්‍ය දාසට අපි ගරු කරනවා ඒක අපි පිළිගන්නවා. ඒ වගේම තමයි පැත්තේ මේ ඡන්දදායකයන්ට නිදහසේ නිවැරදි තොරතුරු දැන ගැනීම අයිති ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා.
ඒ හින්දා අපිට ගැටලුව දෙන්නේ දුස්තරතුරු යන්නේ නැත්තම් අපිට ගැටලුවක් නැහැ. ඉතින් බොහෝ වෙලාවට අපි දකිනවා මේ කාලයක තුලදී සමහරවිට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය අපේ දෙන රිපෝටර්ස්ලා අපි අහනවා අපි කියපු දේ නෙමෙයි ඔයගොල්ලෝ හෙඩින් එක දාලා තියෙන්නේ කියලා. සමහරවිට අපි කියන්නේ එකක් ගරන් දෙයක් නැහැ සර් ඒ හෙඩින් එක දාන්නේ මේ සබ්මිට් කරලා එඩිට් හරි කියලා කියනවා. ඉතින් එතකොට දැන් හෙඩින් එක දාන්නේ බොහොම ආකර්ෂණීය වෙනවා. නමුත් ඒක අභ්‍යන්තරයේ තියෙන දේ සමාජීය කොහෙත්ම පරස්පර ඒවත් තුළ හැබැයි මිනිස්සුගේ ආකර්ෂණයත් එක්ක මිනිස්සුගේ මතවාදය වෙනස්කම් වලට බලපෑමක් කරනවා. අපිට අවශ්‍ය වෙනව පුද්ගලයාට නිදහසේ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. ඒගොල්ලෝ මාධ්‍ය ආදී ගොඩක් ඇවිල්ලා සමයි ලීවක් කරනවා. ඔයගොල්ලෝ සෑම මාධ්‍ය ආදී ප්‍රින්ටර් ගත්තා නැත්නම් විදුලිය අපි ගබනවා ගත්තත් හැම එකේම අඩුම ගාණ එක්ක පිටු ගාණක් එක්ක පැය ගාණක් කරන නක්ෂාස්ත්‍ර වලටයි උයන්න පියන්නේයි අවුරුද්ද පුරාම ඕකයක්. අඩු ගන්න පුළුවන් නම් කලින් කියපු. වර්ෂය පුරා මිනිස්සුන්ට මේ ලෝකෙ මේ තියෙන දේශපාලන තත්ත්වයන් ගැන සමාජ ආර්ථික තත්ත්වයන් ගැන අර ගැන කරන වාද පිටි ඔයව තියලා එහෙම රණ්ඩු වෙනව නෙමෙයි. මතවාදීමේ අඩු ගන්නේ විෂය පිළිබඳව දැනුමක් තියන අය හරහා ඒ වගේ යන්න පුළුවන්. දැන් පතරේ ක්‍රීඩා පිටුවක් තියෙනවා. නේ? තරුණ පිටු ඔක්කොම පිටු තියෙනවනේ. හැබැයි මේ පුරවැසියන්ට අදාළ පුරැසි අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ රටේ පැහැදිලිව ගැටලුවක් තියෙනවා. මගේ හැමතැනමත් කියලා මම දරුත් කියන්නේ ඒකයි. ඒ මේ පුරැසි අධ්‍යාපනයේ ගැටලුව. අපි අධ්‍යාපන ක්‍රමයේ තුල අද පුරැසියක් ගැන උගන්වන්නේ නැහැ. වෛද්‍යවරු දොස්තරුන් ගැන්නුවට අද සිවික් এডুকেෂන් කියන එක බාස්කට් සබ්ජෙක්ට් එකක්. ඒක කම්පල්සරි නෑ. ඒක ඕන ළමයට තෝරගන්න පුළුවන් තැන එකයි නේද? ස්කෝල් එකෙන් නෙත් නෑ. ඊට පස්සේ ඊළඟට අපි විශේෂයෙන් අපි දකින්නේ අවිධිමත් අධ්‍යාපන ක්‍රමයේ තුල මාධ්‍ය විශාල කාර්යභාරයක් තියෙනවා. එන අඩු ගානේ අර තරගය ගිහිල්ලා එළියට එන දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් අඩුම ගානේ පුරවැසියෙක් කරන්න පුළුවන් නම් ඉන් පස්සේ වෘත්තිමය සුසුනාරන් ඔක්කොම තමන්ගේ ගෙවල් දොර හදාගෙන ඔක්කොම කරද්දී පස්සේවත් පුරවැසියෙක් කරන්න පුළුවන් නම් මාධ්‍යට ඒ කාර්යභාර කරන්න. මොකද ඒක අපිට පහසුවේ අපි අද කතා කරන දේවල් අපි උපමාන දාගෙන නීති දාගෙන ඔක්කොම කතා කරන්නේ මේවා මේ පිටරටින් පිටලෝකින් වල කරන ඒවා නෙවෙයි. මේ අප රටේ අභ්‍යන්තරයේම අපේම මිනිස්සු අපේම කරන ඒවා. මේ හැමෝම ගත්තොත් මේකේ මේ රටේ අර තුන්වෙනි ව්‍යවස්ථාවේ තියෙන දන්තා පරමාධිපත්‍ය කියන එකට මේ රටේ අයිතිකාරය මට දෙන අයිතිය මතම අය හැමෝට අපි හැමෝටම එක හා සමාන අයිතියක් තියෙනවා. ඉතින් මේ අයිතිය තියෙන කෙනාම තමයි මේ දේ කරන්නේ. එහෙනම් මේකයි කියන්නේ එහෙනම් මේක අපි මේ නීතියකින් කරගන්න පුළුවන් කාරණාවක් නේ. අපි අද මේ දවස්වලත් අපි සාකච්ඡා කරන එක සමාජ මාධ්‍ය සහ ඉදිරි මැතිවරණ එකදී කොහොමද අපි මේවා නියාමනය කරගන්නේ කියන එක කමිෂන් පැත්තෙන් අපිට තාක්ෂණයේ පැත්තෙන් ලොකු එහෙම පහසුකම් නැහැ. තාක්ෂණයේ පහසුකම් නැහැ කියන්නේ ඉල්ලුවත් හම්බෙන්නේ නැහැ. සල්ලි නැහැ. නිසා දැන් කම්පියුටර් ස්පාර්ක් 500ක් දෙන අපේ 250ක් විතර බොහොම අමාරුවෙන් දුවන්නේ. සමහර අවුරුදු 20ක් විතර පරණයි. නමුත් ඒකටත් අප ප්‍රතිපාදනය දෙන්නේ නැහැ. ඡන්ද දෙන්නේ නැතුව කොට හම්බෙයි අපිට. ඒ හින්දා මේ අපිට ඒක ගැටලුව තියෙනවා. අපි මේ කාරණා සම්බන්ධයෙන් අපි ඇත්තටම දැන් ගොඩක් අය ප්‍රශ්න කරන ඇයි ඉලෙක්ෂන් කමිෂන් එක මේ රාජ්‍යරෝණ සංවිධාන අනිත්‍යයෙන් ගිහිල්ලා මේ මොනවද කරන්නේ කියන්නේ. ඉලෙක්ෂන් කමිෂන් එක කියන්නේ ආණ්ඩුවක් නෙමෙයි. මේක රාජ්‍ය එකක්. අපිට අයිතියක් තියෙනවා රටේ පුරවැසි සිවිල් සංවිධානත් එක්ක සිවිල් සමාජයත් එක්ක ගිහිල්ලා ඒ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ඕන තරගෙදි අපි කටයුතු කරන්න අපිට ඒ ඒ සීම එකද අපි ස්වාධීන කියලා දාලා තියෙන ඒ හිතට. එතෙන්දී අපිට ඒ අවස්ථාව මේ අපි යන්නේ අවස්ථාවෙන් තුනේ අපි දන්නවා රටේ ජනතාවට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ දුස්තරතුරු නිසා මේ ගැටලු වෙනවා. ඒ හින්දා අපි ඒක මොකද කරන්න වැඩ කරා. මේක තමයි මෑත අපි දිගට ගියා පළවෙනි කලින් මෙතන කරා යම් යම් සීමාවන් තුළ අපි දන දැන් ඉඳලා ගොඩක් පුළුල් විය යුතුයි. තාක්ෂණ දියුණුවක් තියෙන අපේ 2020 තිබිච්ච තත්ත්වනේ අද නෙවෙයි තියෙන්නේ. විශේෂ සමාජ මාධ්‍ය එක්ක කොහොමද බලපෑම කියන එකද අපි හැමෝම දන්න කොහොම හැමෝම මාධ්‍ය ශිෂ්‍යය ඉන්නේ කට්ටිය ඔයගොල්ලෝ දන්නවා කොහොමද කියන එක. ඒ හින්දා අපිට ඒක නම් සෙවන්න සකස් කරගත යුතුයි. අපේ මාධ්‍ය උපමාන සකස් කිරීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කළා ඕගොල්ලන්ගේ සිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ශිෂ්‍යය ඉන්න ප්‍රධානීන් මාධ්‍යවේදී විදියට ඌගලගේ දැනුම සහ භාවිතාව තුල ඒව රිංගන්න පුළුවන් තැන් සහ සීමා කරන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක අපි මේක ලියවිල්ලක් සකස් කරගමු. ඒක අපිට පුළුවන් සාකච්ඡා කරලා අපි ගම්ච සභාවෙදී මේක අපිට පුළුවන් ඉදිරි මැතිවරණදී භාවිත කරන්න. අපි ඒකට අවශ්‍ය පසුබිම තමයි මේ සකස් කරමින් යන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ෆැක්ටම් ආයතනයටත් සායිත සම්බන්ධ අයිරිස් සියලුම ආයතන වලට අපිට දක්වන සහාය සම්බන්ධයෙන් මේක ඉලෙක්ෂන් කමිෂන් එකට දක්වන සහාය විතරක් නෙමෙයි මේ රටේ සමස්ත සමාජයේම
මේ පුරවැසියන්ගේ අයිතිවාසිකමෙන් ඔබ දක්වන සහාය ඔබ සියලුම දෙනා අද දවස් තුළ හරි දක්වන වචනකින් හරි දක්වන දායකත්වය මේ රටේ යහපත් දේශපාලන වාතාවරණයක් යහපත් රටක් හදන්න අවශ්‍ය කරන දෙයක් වේ කියලා මම විශ්වාස කරනවා. මොන මම හිතන්නේ මගේ කාලේ ඇති ගත්තා මම හිතන්නේ ජගත් මගේ කරපු නිසා දෙකුත් නැහැ. කොහොමවත් අපි ඉදිරියේ මේ සාකච්ඡාගෙන මොනම අවස්ථාවකදී අපි ඔබේ මොන අවස්ථාවද උදව් ඉල්ලයි පෞද්ගලික වෙන්නේ මේ කියන අපිට විනාඩි 30ක් දෙන්න 15ක් දෙන්න එහෙම නෙමෙයි මාධ්‍ය අපි ඉල්ලන්නේ අපිට මේ මතය මිනිස්සුන්ට ගෙනියන්න අවශ්‍ය කරන ඉඩකඩ දෙන්න නිවැරදි මතය ගෙනියන්න ඒ ඕන වෙලාවකදී අපි ඔබ ඉල්ලන ඒ වගේ ඔබටත් ඕනම අවස්ථාවක පුළුවන් මෙතන ගමන සභාවත් එක්ක මේ අවශ්‍ය කාරණා විශේෂයෙන් මාධ්‍යවලින් ඉල්ලනවා සමහර කාරණා ලියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒකේ හරි දේ අහලා බලන්න මේක මොකද අපේ දැන් උදාහරණයක් වත් ගොඩක් අය චන්ද ප්‍රදේශ කිව්වොත් දන්න කීදෙනෙක් ඉන්නවද දන්නේ නැහැ හැබැයි මේ චන්ද ප්‍රදේශය කියන එකේ මෙතන වර්තකතන එකක් මෙතන කොට්ටාෂය කියන එකක් එතකොට ඒක හැබැයි ලියනකොට ලියන්නේ වෙනස් තොරතුරු යන්නේ එතකොට ඒක ජනතාවට අත්තමයි දෙයක් යන්නේ හරි දේ යන්නේ නැහැ ඉතින් මම ඕන තරම් කියන එහෙම කාරණා මම කිව්ව මම කල්ුත් කිව්වා මේ ওই කාරණා අපි කතා කරා එහෙනම් මේ ඕන වෙලාවකදී අම්පිසි දෙයක් සම්බන්ධයෙන් මෙතන සම්බන්ධයෙන් වචනයක් ගැන වෙන්න පුළුවන් මොන හරි ඒක අර්ථකථන මොකද්ද කියන එක අපි නීතිමය පැත්තෙන් තියෙන දේවල් මොනවාද කියන සම්බන්ධයෙන් මාධ්‍ය මොන වෙලාවක අපි අහන්න පුළුවන් අපිට අවශ්‍ය නිවැරදි තොරතුරු ටික යන්නේ විතරයි තොරතුරු නොයාමනේ නිවැරදි තොරතුරු යන්නේ විතරයි අපිට අවශ්‍ය වෙන්නේ ඊට අවශ්‍ය කරන ඕනම සහයක් අපි ගමින සභාවේ දෙන ලබා දෙන්න සූදානම් ඒ වගේම නැවතත් සියලුදාට නිල්ලා සිටිනවා අද ඔබගේ සක්‍රීය දායකත්වය ලබා දීලා මේ මාධ්‍ය උපමානවල තියෙන ඒවා ගැන සහ ඉදිරියට ඇත්තට ඇතුළත් වීම සම්බන්ධයෙන් අදහස් දෙපත්ත මේක ගහ ගැලේ කොටපු එකක් නෙවෙයි මේක කාලීන අවස්ථාව තුළ වෙනස් වෙන කරන්න පුළුවන් ඒක අපි මෙතන මේ ගැසට් කරා ගොඩක් අය මේක නීතියක් කරන්නේ නැති කියලා අපි දන්න 50ක් වෙනවා 50ක් ලේසියෙන් 50ක වගන්තියක් අපිට වෙනස් කරන්න බෑ ඒ යන ක්‍රමවේදය තුළ ගිය හැබැයි එක දවසෙන් ආණ්ඩු ගැසට් හදන්න පුළුවන් වෙන බෑ හැබැයි අරක තමයි තියෙන තත්ත්වය අපේ සාමාන්‍ය තත්ත්වය තුළ ඒ හිඳ අපි ඇත්තට මේ ගැසට් එක තුන ඉන්නේ ඒකයි අපිට මේක කාලීන අවස්ථාවන් එක්ක අපිට වෙනස් කරන්න පුළුවන් අපි අහුගේ මැතිවරණය ප්‍රකාශ කරන තිබිච්ච රටේ තිබිච්ච තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නේ අද වෙනස් වෙන අද වෙනස් වෙන තත්ත්වයට අපි ඊළඟ මැතිවරණය මේක වෙනස් කරන්න වෙනවා ඒකට ඔබගේ දායකත්වය දෙන්න ඉල්ලනවා සියලු දෙනා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා You're watching the Life Traveler Channel.